සුබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. සමතර ගුරු සංගමයේ මගින් පවත්වනු ලබන වැඩසටහන් මාලාවේ ආරාධිත දේශනක අපේ දයා දවතුංග සර් ගුරුවරයෙක් මම පැහැදිලිවම සර් කියන්නේ ඉතාමත්ම දක්ෂ ගුරුවරයෙක් මුල සිට තබ්ලා ඉගෙන ගන්න ඒක ඕගොල්ලන්ට පැහැදිලි වෙන්න ඇති පසුගිය තබ්ලා වැඩසටහනවලදී අපේ වැඩසටහන මාලාවේදී ඉතින් සර් ගැන අමුතුවෙන් අපි ඕගොල්ලන්ට හඳුන්වන්න දෙන්න ඕනේ සර්ගේ ඉගැන්වීම් ගැන ඔයගොල්ලන් පසුගිය වැඩසටහනවලදී දැනගන්න ලැබෙන්නේ නැති. ඒ වගේම මේ වෙනකොට සර්ට වීඩියෝස් දේවලා ගුරු තමන්ගේ දැනුම යාවත්කාරින කරගෙන තියෙනවා. සර්ට සතුටුයි අපිට සතුටුයි. ඇත්ත මේවා මේකෙන් තමයි ළමයිට මේවා යන්නේ. මම අනිත්තර අනිත් වැඩසටහනවල වගේ ඔයගොල්ලන්ගේ ඉල්ලීමක් කරනවා. ඔයගොල්ලෝ මේවා ළමයිට කියලා දීලා ළමයිගේ පොඩි පොඩි සර්ට එවන්න වීඩියෝ එකක්. ඒකට සර්ටත් පොඩි සතුටක් දැනෙනවා. සර් කියලා දුන්න දේ ළමයිට උගන්වලා ඒ හස්ත සාධන නිවර්ජය හදලා ඒ වීඩියෝ එකක් එවපුවාම අර අපිට එනවා හොඳ මොටිවේෂන් එකක් නේ සර්. මම මේ දේ කරපු දෙයින් මේ අපි ගුරු උරු දෙයක් අරගෙන කියලා ලොකු සතුටක් ලැබෙනවා. අපිට ඕක තමයි අපිට ඕක සල්ලි දීලා ඉන්න බෑ. ඉතින් හරිම සතුටුයි මේ දයා සර් මගේ ඇත්තටම අපේ සහෝදරයෙක්. ඉතින් ඔබතුමා මේ ලංකාවේ ඉන්න ගුරුන් අතර අග්‍රගණ්‍ය කෙනෙක්. මේ විදිහට ගෝල පරම්පරාවක් ලංකාවේ ඇත්තන ව්‍යාප්ත කරගෙන උගන්වගෙන යනවා. ඒ වගේම අපි මේ වැඩසටහනට නොමිලේ අපේ ගුරුරුන්ගේ දැනුම යාවත්කාරින් කිරීම සඳහා ඔබතුමා පැමිණි පිළිබඳ ඔබතුමාට විශේෂ ස්තුතිය පිරිනමනවා අපේ මේ සියලුම ශ්‍රී ලාංකේය සෞන්දර්ය ගුරුන් වෙනුවෙන්. ඉතින් සර් එච්චර වෙලා වැඩි වෙලා කතා කරන්න යන්නේ නැහැ. මම සර්ට ආරාධනා කරනවා අපේ සෞන්දර්ය ගුරු සංගමයට ගොඩ වෙලා අපේ ගුරුරුන්ගේ දැනුම යාවත්කාරින් කිරීම සඳහා පාඩම ඉදිරියට කරගෙන යන්න කියලා. ඉතින් සර් ආයිබෝම් ඔබතුමාට බෙහෙම ස්තුති අපේ ගුරුරුන් වෙනුවෙන් පැමිණිලා මොමිලේ පැමිණිලා මේ පිළිවන්. දැන් මොමිලේම ගුරුරෙක් විදිහට පැමිණි පිළිබඳ බෙහෙම ස්තුති දීර්ඝායු ලැබේවා කියලා අපේ සියලුම ගුරුරුන් වෙනුවෙන් මම ආයාචනා කරනවා. එනස අපි වැඩේ පටන් ගමු. ආයුබෝවන් නෙළුම් සර්. සියලු ගුරු භවතුන්ට මම ආයුබෝවන් කියනවා. සියලු දෙනාගේම අවසරයි. ආයුබෝවන් සර්. ආයුබෝවන් මිස්. ඔව්. ඉතින් අපි අද පටන් ගමු. අපි ජීවකවානුවලට හරි කමන්නේ අපි කාලයකට වෙලා තියෙන නිසා අපි පාඩම් පටන් ගමු. අද මම පාඩමේ මාතෘකාව කියන්න කලින් මම ප්‍රවේශය ගන්නම් පාඩමට. අපි යන් පාඩමේ මාතෘකාව කිව්වොත් ඒක ඔබට බරක් කරගෙන පාඩම ගැටුවත් කරගන්න කලින් අපි පාඩමට ප්‍රවේශය ගමු. මම මේ පොතක් පැන ගන්න පටන් ගමු. දැන් ඔබ ගෞතම සීආර් පොතක කොලයක් වගේ නම් හොඳයි. දැන් මාත්‍රා ඇහෙනවා මං කියන්නේ මාත්‍රා දෙක දෙක විභාග බෙදාගෙන යන්න මාත්‍රා අටක් ලියන්න. මාත්‍රා අටක් ලියන්න මාත්‍රා දෙක දෙක විභාගයකට ලියන්න මාත්‍රා දෙකයි මාත්‍රා දෙකයි මාත්‍රා දෙකයි මාත්‍රා දෙකයි පොඩ්ඩක් ඉඩ තියලා විභාගයේ ඉඩ තියලා විභාග හතරක් ගහගන්න මාත්‍රා අටක ප්‍රමාණය ලියන්න. එතකොට උඩින් දාන්න දැන් මාත්‍රා සංඛ්‍යා පළවෙනි විභාගයේ එක දෙක දෙවෙනි විභාගයේ තුන හතර තුන්වෙනි විභාගයේ පහ හය
හතරවන විභාගයෙන් අක 8 ඔය විදිහට දාගෙන යනවා ඔය මම බලන්න කැව මයික් ඕෆ් කරගන්න මිස් හරිද ලියාගත්තා මම හිතනවා ලියාගත්තා කියලා එතකොට ඒ මාත්‍රා ලියපු යටින් දැන් අපි මේ තබ්ලා අක්ෂර ටික ලියාගෙන යන්න පළවෙනි විභාගයේ දා දා මාත්‍රා දෙකට එක මාත්‍රා පළවෙනි මාත්‍රාව දා දෙවෙනි මාත්‍රාව දා 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 ඊළඟ මාත්‍රා ඊළඟ විභාගය දෙවෙනි විභාගය धा धा धिंग धा देवनी भागे धिंग धा इट बस से तू भागे ता ता प्राधान्य कर बहुम सरल सर माइक के ऑफ वेला सर के माइक के ऑफ वेला सर माइक के ऑफ वेला सर ओटा की नाम बोला नहीं तू ना सर किए पिए वह हूँ ना मुकुट में सर अरे कोई अरे दे हूँ ना तेरा देवनी एक की हुए क्या हूँ ना एक की हुए दादा दिन दादा दिन का ताता दिन का सर आए तो माइक की का म्यूट पे ना सर माइक की का म्यूट पे ना सर माइक का म्यूट वेला तीयन्ने सर आए बोले इधर की अन्ना को ऐसा होने आपका आश्चर्य मैं माँ बेटा हिन्न माइक ऑफ कर अटकट ताले विभाग देख देख विभाग मात्रा देखा विभाग मात्रा देखा इलग विभाग मात्रा देखा इलग विभाग मात्रा देखा इलग विभाग मात्रा देखा संपूर्ण मात्रा आता है गागत दरूल तेरना दे अरे ये लगता है पालन विभागी मात्रा देखे अक्षर टिका की है पालन विभागी मात्रा देखा है दा दा एक साथ देखे आगे උඩින් මාත්‍රා සංඛ්‍යාව දාගෙන යන්න 1 2 3 4 5 6 7 8 පළවෙනි විභාගයේ 1 2 උඩින් දෙවෙනි විභාගයේ 3 4 තුන්වෙනි විභාගයේ 4 5 sorry 5 6 හතරවෙනි විභාගයේ 7 8 හොඳද ඊට පස්සේ ඊට යටින් මම මේ කියන තබ්ලා අක්ෂර සමූහය ලියාගෙන යන්න 10 10 පළවෙනි විභාගය දෙවෙනි විභාගයේ දින් 10
तुंगने विभागे ता तुंगने विभागे ता ता हतरने विभागे दिं दा अंदर दे इट बसे याटिंग यं मेकी ये पुटे क्या करे याटिंग दाग ने अंदर पहले ने मात्रा व सम्मेकर देवने विभागे उन्मात्रा व्याटिंग देकर देवन तालस्थाने तुंगने विभागे उन्मात्रा व्याटिंग हालियर बिंदुए हतरने विभागे उन्मात्रा व्याटिंग तुन तुंगने तालस्थाने तो वर्ड दें तेर ना मामू को ताल संज्ञा ऐसे निधि मां की यादी नहीं थी अरे दर यागन नहीं थी ओकोम अरे ओकोट नामा पास गालम हो इट बस ये तावर रूल देगा करला पाल ले हैं लिया गन आय विभाग आंतरा कोई दिल मुदाने एक एनिमी मात्रा देखा देखा लिया अन्न पुलवा विभाग आंतरा तो मात्रा अगटे अक्षर देखा सॉरी एक विभाग अगटे मात्रा देखा लिया अन्न पुलवा एक म एक विभाग अगटे मात्रा देखा अक्षर देखा लिया अन्न पुलवा वो ये प्रमाणिम एक एक अंक यदाग्नि एक दिख तुन हतर पहा हय हत अट एक विभाग मात्रा दिखाई एक दिख तुनातर पहाय हत अट उन्न एक तबला अक्षर मीन एक तबला अक्षर धा तीट तीटे कटे धा पहले विभागे उन मात्रा धा इलग विभाग नहीं सॉरी इलग मात्रा ए विभागे में तीटे कटे तीट ब्रैकेट कर लिया धा तीट इलग विभागे देवने विभागे अरे ये दिए दिन धा धा तीट दिन धा द मात्र आत्राय विभाग देखा संपूर्ण है आ इलगे कर ता तीट ता तिट धिं धा अत्र विभागे धिं धा मां की आगे नेनो आयम धा तिट पलवनी भागे देनी भागे धिं धा तुंगने विभागे ता तिट तिट एकट अत्र निक धिं धा धा तिट धिं धा ता तिट दिं दा एक उड़े के वाक्य में साल ताल संज्ञा दाग नहीं अंडे पहले विभागे सामने कर देखने विभागे देकर तुम ने ना विभागे खाली है अतरे ने विभागे उन मात्रा में तुन ये उन्हाँ दे अरे दाग अंता वो एक दिन हम तावे का दाग रहे तावा रूल देखा कर ला आय विभाग අතර ඒ කියන්නේ එකම එක විභාගයකට මාත්‍රා දෙක ගන්න ලියාගෙන යන්න ආයි මාත්‍රාටක ඒකෙලින්ම ඒ ප්‍රමාණයටම ගන්න රූල් දෙක තේරුණාද හරි ආයි ඒකේ තබ්ලා අක්ෂර සමූහයෙන් මම කියාගෙන යනවා पलेनी मात्रा धा देवनी मात्रा एस ग गायन एस ग इकट इकने विश्रांतिया गायन इकट एस ग धा अग वगे धा अग एस ग एक इस कहेंगे ना विश्रांतिया ग पलवनी विभागी मम्मी की
दा अग यानी इविकेला करी इससे का करी दाला एक ब्रैकेट कर गए ना मुलट विश्रांतिय गए ना दा अग इलंगे के उड़ा वाके में दिन दा धा अग यानी इस ग दिन धा मात्रा हाथ रख क्यों हम विभाग दिखाई इलग विभागीय तुम कहने विभागीय ता अग इस ग ता इस ग दिन धा इलग विभाग हाथ रख विभागीय धा इस ग एकटर दिन धा तेरी भागे तुम्हें नहीं भागे ता इस गर इकट्ठा ता इलाके मात्रा इस गर इकट्ठा अंतिम भागे दिन दा तो बोलते हैं ने दा अग दिन दा ता अग दिन दा हमें अग के लिए क्या नहीं आ रहा विश्रांति या देने हो दे दा अग दिन दा मात्रा हाथराई ता अग दिन दा एक अत लिया करने के लिए तेरा माँ एक ताला संज्ञा अर डबली वाले टम दा आगन पालवेनी एक साम्य एक देवनी एक देवनी विभागी देवन ताला स्थान ये देख तुमने विभागी उन मात्रा व्यतीत खाली है अतरण माँ में विभागे उन मात्रा व्यतीत तुम्हारा तालस्थान तूने और नमँ उन्हें ना केनाल लिए पु पीली बने उड़ामली हुआ मात्रा टाइट एक आय कर विभागे के टा मात्रा देखा है कभी विभागे के टा मात्रा देखा है अंदर दा दा दिन दा ये मने तो पंक्ति हुई दा दा दिन दा ता ता दिन दा ये लंगे क्यों हुआ दा तीट दिन दा ता तीट दिन दा ये लंगे क्यों हुआ दा अग दिन दा ता अग दिन दा इंदर अंदर मंगतना पहले लिखिए ना ओक दें अभी पालेवनी का बात नहीं करने बालों में वही अक्षर दानना आते हैं नमः बात नहीं करना है नहीं वही मार वही देव तुने म मात्रा සංඛ්‍යාවේක සමානයි විභාගේක සමානයි තාල සංඥා එක සමානයි ඉන්නකෝ ඉන්නද ඇවිල්ලා නැති මේ මයික් එක ඔෆ් කරගන්න තාල සංඥා එක සමානයි මාත්‍රා එක සමානයි මම මුලින් ඉඳන් කියනකෝ මාත්‍රා එක සමානයි විභාගේක සමානයි ताल संज्ञा एक समान है भाई दीला तीन ठेकावन एक करते एक अपनास और ये निकल धा धा दिन धा ता ता दिन धा ये लंगे कर धा तिट दिन धा ता तिट दिन धा ये लंगे कर धा अग दिन धा ता अग दिन धा अतः ठेकाए का विना विनास अनि ओको मा अंग समान है। उधर मैं कटा उन्हन नमक दागने बोलो। कमाक नैने निलंबसे में ओका कमान्ने का निवेनी सा दाग नमक दम मटे मेरे को ना एक पास हो गया तो उन्हें मात्र कर दिया मैंने। अभी दागम को दर करने हैं। अरे दर करने इजी ना करने क्या तो तो अभी केम को दम होगा अनकमान कहीं का क्या देगा तो ना ने दम मंगवाई तो � अभी देंगे वेलिक में मिला भी हाँ दाग
එතකොට අපි දාන අපි ආලා තිනෝනේ ලීලයි කමලයි චම්පයි රේකයි රේකා නැහැ මේ රේකා නැහැ කියමු කොතනද උඩ මේකට ලීලා කියලා දාගන්න දෙවෙනි එකට කමල තුන්වෙනි එකට චම්පා ඔන්න ලීලයි කමලයි චම්පයි හොඳද අතන ඉන්නවා දැන් උඩම එක්කෙනා ලීලා දෙවෙනි එක්කෙනා චම්පා ඊළඟ එක්කෙනා කමල අපිට පොදුවේ මතක නන්දු මේ පොඩි කාලේ ඉඳන් සින්දුවක් තියෙනවා නේ කවියක් ඒකේ ඉඳ ඕක මතක තියාගන්න ප්ලීස් ඔන්න දැන් ලීලයි කමලයි චම්පයි හිතාගන්න නියුම් සහෝදරියෝ තුන්දෙනෙක් කියන්නේ යෞවනයේ පසු වෙන නියුම් සහෝදරියෝ තුන්දෙනෙක් නියුම් සහෝදරියෝ තුන්දෙනෙක් ඒ කියන්නේ ඒ දෙන්නා එකම මූණුවර නෑ එක මේ තුන්දෙනා එකම මූණුවර එකම වයස පේනවා එකම මාත්‍රා සංඛ්‍යාව එකම විදියට දැන් ඈත තියලා බැලුවත් ළඟ තියලා බැලුවත් එකපාරට අඳුනා ගන්න බැහැ මේ මේ කියන්නේ ඒගොල්ලන්ගේ නම නම් දාලා තියෙන විදිය තමයි මොකද ඒගොල්ලන්ගේ මේ ලැබිලා තියෙන ගති ගුණාංග ඒගොල්ලන්ගේ ගුණාංග ගන්න ඒ අනුව තමයි ඒගොල්ලන්ට දැන් නම්ින් හඳුනා ගන්න. ඒගොල්ලන්ගේ දැන් අඳුනා ගන්න පුළුවන් මේ තුන් දෙනා එකම මූණුවර එකම වයසේ මොකද නියුන් සහෝදරයෝනේ. එතපාරට ඒගොල්ලන්ගේ ක්‍රියා දෛනික ජීවිතයේදී කො ඒගොල්ලන්ගේ යම් යම් කාර්යයන් කරන අනුව තමයි ඒගොල්ලන්ගේ ස්වභාවයන් අනුව තමයි ඒගොල්ලෝ හැසිරෙන ස්වභාවයන් හැසිරෙන ස්වභාවයන් කියලා ගමු. හැසිරෙන ස්වභාවයන් අනුව ආ මේ දීලා. ආ මේ 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 මෙයා කමල. මෙයා මේ මේ චම්පා. ඒගොල්ලන්ගේ හැසිරීම අනුව අපිට තේරුම් ගන්න පුළුවන් මේ දීලාද කමලද චම්පද. නැත්නම් එකට තිබ්බොත් අඳුර ගන්න බැහැ. ආ මාත්‍රා ගන්නොත් එක සමානයි. එතකොට විභාගත් එක සමානයි. එතකොට හැමදේම බල තව එකක් තමයි තාග සංඥා ඔක්කොම එක සමානයි. ඔක්කොම එක සමානයි. හැබැයි අඳුර ගන්න පුළුවන් උනේ මේ ගොල්ලන්ගේ දෛනිකව දකින ස්වභාවය. ඒ කියන්නේ ඇසිරීම ස්වභාවය. එතකොට ඔන්න ලීලා යන තමන. ලීලා. දා දා දින් දා තා තා දින් දා දා ස්ටක් වෙලා තියෙන්නේ හරි හරි සිග්නල් ගැටලුවක් ඒක ගැටලුවක් ගණන් ගන්න එපා එහෙම තමයි දකින්න බලමු හොඳට ආගන්න මිස්ලා සර්ලා එතකොට දැන් මේ ලීලා යන ගමන දැන් මේ පෙන්නන්නේ දා දා දින් දා තා තා දින් දා යා හරි කෙලින් සමාන්තරව අඩි 30 යනවා එයායි මේ කෙලින් හරි කෙලින් යනවා ඒ කියන්නේ එහෙට මෙහෙට වැනින්නේ නැහැ එයාගේ හරි කෙලින් ගමනක් තියෙනවා එතකොට එයා යන විදිහ ඈත තියා අපිට ලීලා එනවනම් හඳුන ගන්න පුළුවන් ඈත තියා එනවනම් ආ මේන්නේ අහවල. මොකද යාගේ ගමන් විලාසයෙන් අපිට අඳුර ගන්න පුළුවන්. මේන්නේ අහවල. මොකද? ලීලා එන ගමන් විලාසයෙන් අපිට අඳුර ගන්න පුළුවන්. කෙලින් කෙලින් අඩිතිලා ඒක මෙහෙට වැන්නේ. දා දා දින් දා උන්නේ යා යන ගමන අපි කමල ගමු ඊළඟ ඊළඟ කෙනා කමල දා තිට දින් දා තා
තිට දින් දා ඔන්න යාගේ පොඩ්ඩක් ගමනේදී අර එක අඩියක් බර වෙලා වගේ තියෙනවා දා දා තිට එතන පොඩි වෙන අර කෙලින්ම තිය දා දා ඊට වැඩිය ඊළඟ එකේනම් කමල යනකොට දා තිට දින් දා තා තිට දින් දා එතකොට නිකන් එක අඩියක් බර වෙලා වගේ පොඩ්ඩක් එක අඩියක් අර අඩියට වැඩිය වෙනස් ක්‍රමයකට තියෙනවා නිකන් පැත්තට තියෙනවා කියලා හිතන්න නැත්තම් මේ නිකන් ඒකට බර වෙලා ඒ අඩිය දකුණ අඩිය බර වෙලා තියෙනවා කියන්නේ දැන් ඇවිදින්න පටන් ගත්තොත් දා තිට ඒ පැත්තට පොඩ්ඩක් බර වෙන ගතියක් තියෙනවා එතකොට අඳුන ගන්න පුළුවන් දැන් ලීලයි කමලයි එකට එනකොට ඔන්න ඒ දෙන්න ගමන යනවා කියමුකෝ අපි ඇත්ත අඳුර ගන්න හැබැයි එකම මූණවර එකම එකම විලාසය එකම ඇඳුම ඔක්කොම මේ තුන් දෙනාම එකට ඇඳුම්ලා දින්න ඕක එකම විදිහ නියුම් සහෝදරයෝ එතකොට කමලයි එනකොට අර කමලයි ලීලයි එනකොට අපි කමලයි ලීලා ඇඳුම් ගන්න පුළුවන් මේ අරෙන්නේ ලීලා මේන්නේ කමල මොකද ලීලා කෙලින් කෙලින් අඩි තියලා යනවා දා දා දින් දා තා ඒ විදිහට කමල එනකොට දා තිට දින් දා තා තිට දින් දා පොඩ දකුණු හරියට මොකක් කරේ එක කපලා නියම් බරව තියනවා කියන එක ඒකත් නියම් ටිකක් වේට් එක වැඩි එතකොට ඔය දෙන්නේ එතකොට දැන් බලමු එතකොට ඊළඟ කෙනා ගවුත් කාමල නැ චම්පා ලීලා කමල චම්පා වුණා ඊළඟ එක්කෙනා චම්පා ඔය තුන්වෙනි එක්කෙනා ඔය මං තුන්වෙනියට දුන්නේ එයා චම්පා දියාගත්තත් කරන්නේ චම්පා බේ එයා එනකොට ඔන්න දා අග්ග දින් දා තා ග දින් දා ඔක තියාගෙන යනකොට දා ග දින් දා තා ග දින් දා දා ග දින් දා තා ග දින් දා දා ග දින් දා තා ග දින් දා තා ග දින් දා තා ග දින් දා එයා පොඩ නැල වෙන ස්වභාවයකින් යනවා ලාස්සෙ වැඩි ලාස්සෙ ගතියකින් පොඩ ලාස්සෙ ගතියකින් යනවා පොඩ එයාගේ උකුල පත්තලා එනවා වගේ උකුල පොඩක් නලවලා එනවා වගේ එයාගේ අර ලාස්සෙ ගතිය වැඩි එතකොට අර දෙන්නට වැඩිය එයා ටික කුරු බෝටිව ලාස්සෙ ගතියකින් යනවා මේකම එහුම් සාදුර ගෑන්න මම තුන් දෙනෙක් ගෑන්න මම කියන්නේ එතකොට ඒ තුන් දෙනාම එකට එනකොට මේන්නේ ලීලා මේන්නේ කමලා මේන්නේ චම්පා එතකොට ලීලා අර කෙලින් කෙලින් අඩි තියලා ඉන්නේ එයා අර පොඩට තනින් නැතුව සීදා කෙලින් කෙලින් අඩි තියලා ඉන්නේ මේ ලීලා ඉන්නේ තුන් දෙනාම එක සර්ව පේන්නේ නැහනේ පේනවද මිස් පේනවා සර් පේනවා නේ සිග්නල් ගැටලුවක් ඇති ඔව් මිස් මයික් ඔෆ් කරගන්න ඕකමල තෝර ඩිවයිස් අවුල් වෙනකොට තමයි ඉන්නේ හොඳද හොඳට ආගත්තද මම මේ කියන දේ දැන් ඔන්න ලීලයි කමලයි චම්පයි ගමන දැන් කියන්නේ දැන් කලින් එක්කලා කොහොමද දා දා දින් යා කෙලින් කෙලින් අඩිය තියෙනවා එනවා අනිත් එක්කලා පොඩ්ඩක් අපැත්ත පර වෙලා එනවා දා තිට දින් දා තා තිට දින් දා ඔන්න චම්පයි චම්ප පොඩ්ඩ ලාස් එක තියෙයි දා ග දින් දා තා ග දින් දා දා යා පොඩ්ඩක් උකුල නලවල වගේ පොඩ්ඩක් අර ලාස් එක තිය වැඩි එතකොට මේ තුන් දෙනා ඈත තියා එනකොට එකම ඇඳුම එකම උස මට්ටම එකම වයස සියලු මූණවර බැලුවොත් එකම වගේමයි ඒගොල්ලෝ එන විදිහෙන් තුන් දෙනාම එකට ඈත තියලා එනකොට අර අරෙන්නේ ලීලා මේ පොඩ්ඩක් දකුණු පැත්තට එක පැත්තකට නිකන් බරවාඩියක් තියලා එන්නේ කමල අර පොඩ්ඩක් නැලවිලි ස්වභාවයකින් ලාස්සයක තිය වැඩිව අර උකුල නලවල වගේ ඉන්නේ චම්පා කියලා අපිට අඳුර ගන්න බැරිද හිතන්න කොහොමද අපි ස්වභාවයන් තියෙන ඔය හැසිරීම් ස්වභාවයන් තියෙන තුන් දෙනෙක් එකම නියුන් සහෝදරිය තුන් දෙනෙක් එනකොට අපිට අඳුර ගන්න පුළුවන් මම ඔය කියපු විදිහට දැන් මේ ආදේශ කලේ මම මේ දීපු තබ්ලා ටේකා තුනට මේ නිර්මාණය කරගත්තු තබ්ලා ටේකා තුන යම් කිසි ටේකයක ඔක්කොටම පැහැදිලි වුණාද කාට හරි පැහැදිලි වෙච්ච නැති කෙනෙක් ඉන්නවද
හරි මම මම මේ කියපු දේ පැහැදිලි වෙන්නේ නැති කියලා මං හිතනවා මම මේ කිව්වේ එකම වයසේ එකම ගත් මේ එකම වයසේ එකම උස මට්ටමේ එකම මුහුණු වල තියෙන නියුන් සහෝදරයෝ තුන් දෙනෙක් ඒගොල්ලෝ ගමන් කරන සහ ඒ දෛනිකව ඒගොල්ලෝ ඇතරෙන විලාසයෙන් අපිට අඳුරගන්න පුළුවන් විදිය එතකොට දැන් මේ කියන කෙනාට උඩම මං කිය පළවෙනි කෙනාට තියෙන එකම මාත්‍රා සංඛ්‍යාව එකම විභාග එකම විදියට විභාග බෙදෙන්නේ එකම තාල සංඥා එකම ප්‍රමාණය එතකොට ඊළඟ කෙනාටත් ඒ ටිකමයි ඒ වුණාට තේකා එක එයාලගේ දෛනිකව ඒ ඒ ඒ එයාගොල්ලොන්ට ලැබිලා තියෙන ගති ගුණ අනුව ඒගොල්ලන්ගේ හැසිරීම් ස්වභාවය සහ ගමන් විලාසය වෙනස් තාලයක මේක ගත්තාම තාලයක එකම මාත්‍රා සංඛ්‍යාවක් තියෙන එකම විභාග තියෙන එකම තාල සංඥා තියෙන එක වගේම ටේකා තුනක් අපිට හැම වෙලා නැත්ද උන්නට රෙඩිය තියෙනවා අපිට නිරන්තර මොන ගේලා තියෙනවා මේ දෙක අපිට දැන් ඔලෙවල් ඒ ලෙවල් වලදී මේ ටේකා මුණ ගැහෙනවා මතක් වෙයි ඒතකොට මම මේ දුන්නේ මේ වෙලාවේ හදාගත්ත එකයි මම දීලායි කමලයි කම්පයි කියලා ආදේශ කළේ එතකොට මේ තුන් දෙනාගේ ගමන එක්කෙනාට වෙනස් එතකොට මෙන්න මේ ටේකා එකක් වාදනය කරනකොට දැන් අර යන විදිය කෙලින් කෙලින් දා දා දින් දා තා තා දින් දා දෙවෙනි එකේ යන විදිය දා තිට දින් දා තා තිට දින් දා වෙනස්කම් එතකොට වෙනම රූපයක් මතුවෙනවා එතන වෙනම රිද්මයක් අපිට පේනවා ඒ ගමනේ එතකොට තුන්වෙනි එකේ දා ග දින් දා තා ග දින් දා දෙකටම වැඩිය වෙනස් චිත්‍රයක් වෙනවා වෙනස් රූපයක් වෙනවා වෙනත් රිද්මයක් තියෙනවා ඒක තේකා සමාන මාත්‍රා සංඛ්‍යාවල් තියෙන සමාන විභාග සමාන මාත්‍රා සමාන තාල සංඛ්‍යා වෙන තේකාවන් වලදී එකකට එකක් ඒ වෙනස් වූ තේකාවන් වලදී ඒ ගමන් විලාසය අපි කියනවා මොකද්ද තාලයක ගති ස්වභාවය ගති මිති ලය කියලා අහලා තියෙනවා නේද ගති මිති ලය යම් කිසි තේකාව වාදනය කරනකොට හෝ එක කියනකොට යම් කිසි තේකාවකේ ගමන් විලාසයේ අතු කරන්නා වූ රිද්මීය රූපය ඒ තේකාව වාදනය කරගෙන යනකොට මතුවෙන්නා වූ රිද්මීය වූ රූපයට කියනවා තාලයක තියෙන ගති ස්වභාවය තාලයක ගතිය ගතිය කියන්නේ මොකක්ද මේක තමයි පාරිභාෂික වචන මේ නිර්වචනය කරනවා නම් අපට තේරෙන භාෂාවෙන් අපිට මේ හොඳට ප්‍රායෝගික වෙහිකලා ඒ ගැන නිර්වචනයක් කරනවා නම් යම්කිසි තේකා එකක් වාදනය කරගෙන යනවා ඒ තේකා එකේ චක්‍රීයව ගමන් කරනකොට ඒ තේකා එක ගමන් කරනකොට ඒ තේකාවෙන් මතු ඒ තේකාවෙන් මතු කරන්නා වූ රිද්මීය රූපයට ඒකේ ලැබෙන ඇක්සන්ට් එක يعني බරවය දෙන තැන් කොහමද බරවය දෙන තැන් බරව නොවන තැන් තේකා එකේ ගමනේදී බරවය දෙන තැන් බර නොවන තැන් එහෙම බලලා ඒ යන චක්‍රීය ගමනේදී තේකා එකේ ඒ තේකා එක ගමන් කරන විලාසය අනුව මතු කෙරෙනා වූ රිද්මීය රූපයට අපි කියනවා තේකා එක යම් කිසි තාලයක ගතිය ගති ස්වභාවය මං හිතනවා තේරෙන්නේ නැති කියලා වෙලාවක් ගත්තේ ඔක ඇත්තටම ඔළුවට ප්‍රායෝගික වැටෙන නිසා. එතකොට අන්න උඩ කෙනා යනවා දා දා දින් දා තා තා දින් දා දෙවෙනි එක්කෙනා ගති ස්වභාව වෙනස්. දා එකම මාත්‍රා. දා තිට දින් දා තා තිට දින් දා තුන්වෙනි එක එක්කෙනා. තුන්වෙනි කෙනා ගත්තාම දා ග දින් දා තාග දින්දා ධාග දින්දා තාග දින්දා
එතකොට මේ තුන් දෙනාගේ ගමන් විලාසයේදී මතුවෙන රිද්මීය ලක්ෂණය එකකට එකක් වෙනස්. සමාන සමාන මාත්‍ර සමාන උස විදියට උස ප්‍රමාණය තියෙනවා. අර වගේ ලක්ෂණවලදී ඒ ගමන් කරන විලාසය අනුව අතු කෙරෙනා වූ රිද්මීය රූපයට අපි කියන කාලයක දස කාල ගති ස්වභාවය. එතකොට ගති මිති ලය. එතකොට තාල මිතිය කියන්නේ වන්න මිතිය ගත්තාම මිටි එහෙම නෙමෙයි මිති. මිති කියන එකේ තේරුමම අපි දන්නවා මිති. ප්‍රම කියන්නේ මිතිය. මිති ප්‍රමාණය කියන අදහස දෙන්නේ. මිති. ගති ස්වභාවය කියන කිව්වා ඒකට වෙලාවක් ගත්තේ ඔබ හොඳටම තේරෙනවා නිසා මිති. ඒක ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන්. ওই තුන් දෙනාගේම මිතිය සමානයි. අර මං කියපු තුන් දෙනාගේම නියුණු සහෝදර තුන් දෙනෙක් කියන කිව්වේ. ප්‍රමාණය මාත්‍රාවල ප්‍රමාණය සමානයි. මාත්‍රාවල ප්‍රමාණය සමානයි. සර්කල් එකේ ප්‍රමාණය සමානයි. ප්‍රමාණය මාත්‍රාවල ප්‍රමාණය සමානයි කියලා. කාලයක ගැබ් වෙනා වූ මාත්‍රාවල ප්‍රමාණයක තායිය. ඒක ඇසිර පිළ මිතිය කියලා කියනවා. එතකොට ගති මිති ලය. ලය ප්‍රභේද කරන ඔබ දන්නවා ප්‍රධාන වශයෙන් අපි ලය දෙවදෑරුම් කියලා කියනවා. ඊට යහදී වෙන වෙලාවක් තියෙනවා. මෙහෙම ගත්තාම දැන් මේ පැත්තට මෙහෙම දිගේ හැරියාම් පල්ලෙහාට සායිහාට තව පරාසයන් දික් වෙන වෙලාවල් තියෙනවා භාවිතාව අනුව. එතකොට අපි ප්‍රධානම අපි දන්නවා ලය ප්‍රභේද තුනක් තියෙනවා. මධ්‍ය ලය අපි මේ ටික නම් ඔබ දන්නවා. මම ඒක එකින් කියාගෙන යන්නේ ජස්ලා නිසා. මධ්‍ය ලය අපිට සාමාන්‍ය වේගයෙන් පවත්වාගෙන යන, ඒ කියන්නේ අපිට මනුස්ස ජීවිතේදී අපි පුරුදු වෙලා ඉන්නවා. එතකොට අපි දෛනිකව කටයුතු කරගෙන යනකොට අපි සාමාන්‍ය වේගයකින් කරගෙන යනවා. අපි මධ්‍ය වේගය. ඒක කොහොම අපිට සෑහළුවෙන් කරන්න පුළුවන්ද? සෑහළුවෙන් යන දෙයක් කරමු. අපි ඇවිදිනවායි කියමු. අපි එමින් ඇවිදගෙන යනවා. අපේ පුරුදු ලයින්. දැන් බැරිලා අපි ඇවිදගෙන යනකොට දැන් අපි ඇවිදින ක්‍රමයෙන් දැන් මේ මනුස්සයාට මේ පොදු කාරණයක් අපි අඩු වැඩි වෙන්න පුළුවන්. එක් එක්කෙනා තියෙන අටි ප්‍රමාණය දුරානුව අඩු වැඩි වෙන්න පුළුවන් යන මේ වේගය පොඩි පොඩි වශයෙන්. උනාට පොදුවේ ගත්තාම අපි මනුස්සේ කැඩින ඇල්ම යන අපි හිමින්තර යන විදියක් තියෙනවා නිසා යම් කිසි දෙයකට අඩුත් නෑ වැඩි නෑ එක් එක්කෙනාට සාපේක්ෂව අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ වගේ තමයි ලය ප්‍රවේදවලදී මධ්‍ය ලය මැදලයි කියලා මේ මෙන්න මේමයි කියලා අපිට සීමාවක් කියන්නේ මෙන්න මේක මැදලයි නෑ. භාවිතාව අනුව පොඩි පොඩි වේගයන් අඩු වැඩි වෙන්න පුළුවන්. ස්පීඩ් අඩු වැඩි වෙන්න පුළුවන්. එතකොට තාලයේ පවත්වාගෙන යන වේගය අනුව තමයි ලය කියලා තීරණය කරන්නේ. ඒකට අපිට ප්‍රධානම මැද ලය කියන්නේ අපිට සෑහලුවෙන් යන්න පුළුවන් අපිට මධ්‍ය වේගින් මැදස්ත වේගයකින් පවතන එක එක්කෙනා සාපේක්ෂව යා අඩු වැඩි වෙන්න පුළුවන්. මේකයි තීරණය කරන්න බෑ මෙන්න මේක මැදලයි කියලා එක තැනක තියන්න බෑ. මොකද කෙනෙක් ගමන් කරනකොට එක්කෙනෙක් අඩි පොඩ්ඩක් ඉස්සරහින් තියලා යන්නේ, ඒ කියන්නේ එක්කෙනාගේ ගමන් වේගය අඩු වැඩි වෙන්න පුළුවන්. හැබැයි පොදුවේ ගත්තාම කවුරු හරි දුවන්න ගත්තොත් ඒක ඇවිදීමක් වෙන්නේ නෑනේ, දුවන. එතකොට එක්කෙනෙක් දුවන වේගය වෙනස් වෙන්න පුළුවන් අඩු වැඩි වෙන්න පුළුවන්. එතකොට මේක දුවන වේගය කියන්නේ ඒක අපිට සාමාන්‍ය වේගිනේ. ඒක ටිකක් ආයාසයෙන් දුවන්නේ, ආංශයක් දැනෙනවා, දුවනවා. ඒක සාමාන්‍ය දෛනිකව සිද්ධ වෙන දෙයක් නෙවෙයි, දුවනවා. එතකොට එක් එක්කිනාට අඩු වැඩි වෙන්න පුළුවන් වේගය මේ අවස්ථාව අනුව. ඒ වගේ තමයි තාලයක පොඩි අවස්ථාව අනුව අඩු වැඩි වෙන්න පුළුවන්. ඒක ද්‍රුත ලයට ගන්න පුළුවන්. අර තව කෙනෙක් දුවනකොට ඊට වැඩි වේගෙන් දුවන්න පුළුවන්. ඒක තමයි නට අපි දුවනවායි කියලා පේනවනේ. ඒක එතකොට මධ්‍යයි අරක ද්‍රුත අවස්ථාව වැඩි අවස්ථාව. එතකොට විලම්බ ලය ගත්තත් උමයි. විලම්බ ලය ගත්තත් මධ්‍ය ලයට වැඩිය ගොඩක් අඩුයි. ඒ වුණාට මේකයි විලම්බ ලයේ මෙන්න මෙතන තියෙන කියලා තීරණය කරන්න බෑ. ඒ අවස්ථාව අනුව ගන්න වේගයේ පොඩි අඩු වැඩි වීම වෙන්න පුළුවන්. එතකොට මධ්‍ය වේගයෙන් අපි
සැහැල්ලුවෙන් ගමන් කරගෙන යන්න පුළුවන් වේගයේ මාර්ගලය ඊට උඩ වෙච්ච දෙන්නක් ඊට වැඩි වෙච්ච ණය දෘත ණය නැත්නම් ඊට පල්ලෙහා වෙච්ච ණය විලම්බලය හෝ ඊට වෙන්න පුළුවන් ඕකෙත් තව ස්තර වලට යනවා දෘත අති දෘත විලම්බ අති විලම්බ මේ අවස්ථාවන් අපිට ගැළපෙන අවස්ථා දෙනවා මොකද වැඩක් යා නැත්නම් විලම්බිත වාදනය කරනකොට මොකද අපිට විලම්බලය අති විලම්බලය අති අති විලම්බලය වාදනය කරන අවස්ථාවක් එන අවස්ථාවක් තියෙනවා එතකොට දැන් හිතන්නකො මිනිස්සේ යනවත් එක්කම දැන් අපේ ජීවිතේට අපි ගලප සංගීතය කියන්නේ අපේ මේ හෘද ස්පන්දනයත් එක්ක මේ තාලයක් කියන්නේ මේ හෘද ස්පන්දනයත් එක්ක අපි දෛනිකව ජීවිතේ ගත කරන ඒ ක්‍රියාදාමයන් එක්ක ඒ යන දේ රිද්මයන් එක්ක තමයි ඒ මොයි කියන න්‍යායෙන් බද්ධ වෙලා තියෙන්නේ දැන් හිතන්නකෝ අපිත් එක්ක අපේ ගෙදර ඇති කරන සුරතලා සුනකේ කියනවායි කියලා එයාගේ අපි යන සාමාන්‍ය වේගයේ එයාගේ සාමාන්‍ය වේගයේ වෙනස් එයා ටිකක් හැල්මේ අයියෙන් යනවා හැල්මේ අයියෙන් යනවා එතකොට ඒක අපේ ජීවිතයේදී අපිට ගැළප අපේ මේ මානසික ජීවිත වෙන යම්කිසි අපි දෛනිකව ජීවත් වෙනකොට අපේ තියෙන નિરાයසයෙන් වෙන සිද්ධ වෙන දෛනිකව රිද්මීය ප්‍රකාශනයන් අපේ කටයුතු කරගෙන යනකොට ඒහා සමානව අපිට ඒව බද්ධ වෙලා තියෙනවා අපිට සංගීත ජීවිතයේදී තාල ජීවිතයේදී ඒවට අනුව තමයි මේ න්‍යායන් ගැළපෙලා අපිට ඇදලා තියෙන්නේ ඒක නිසා මම කියපු දේ තේරෙන්නේ නැති කියලා මම හිතනවා එතකොට මාට ආද කතා කරන්න ඕනේ උනේ තාලයේ ගති මිති ලය කියන සම්බන්ධව ගොඩක්ම ගැටලුව තිබුණේ අපේ ගුරුවරුන්ට මට ඉස්සරවට කෝල් කරලා අහපුලවලු මතක තිබුණා ගති මිති ලය කියන්නේ මොකද කෝල් කරලා අහපුලවලු කියන්නේ එතකොට ඒක වෙලාවක් යනවා හරියටම කියාදෙන්නේ මං හිතන්නේ මොකද මිතිය සහ ලය මිති ලය පිළිබඳව ඔබට බොහෝ අවබෝධය තියෙනවා ඉතින් යම් කිසි දෙයක් තවත් එක්ක අවබෝධ කර ගන්න ඕන කතා කරේ ගති ස්වභාවය ගැන බොහෝ ගුරුවරු ඒක න මොකද මේක කියන්නේ කාරණාව කියලා දන්නේ ඒක නිසයි කිව්වේ ඔන්න මම යනවා එතකොට ගති ස්වභාවයට ගත්තාම ආය යනවා කොහෙටද මම අපිට නම් වෙන එම ටේක බලන්න තිලවඩ තීන්තාල් ටේකාව තීන්තාල් ටේකාව ගත්තා අර වගේ කෙලින් ගමනක් වෙනවා දා දින් දින් දා දා දින් දින් දා තීන්තාල් යනවා එතකොට තිලවඩ ටේකාව ගත්තා ටිකක් අර වගේ අඩි බර වෙලා තියෙන තැන තියෙන අර ගමනේ පොඩ්ඩක් ඊට වැඩි බර වෙයිද දා තිරිකිට දින් දින් දා දා තින් තින් තා තිරිකිට දින් දින් දා දා දින් දින් එතකොට අපි පංජාබ් ටේකයක් ගත්තාම අපි පංජාබ් ටේකයක් කියලා ඔය ගන්න ඒ කියන්නේ අර මං කිව්වා ගියා ලාස්ට් එක තියා අපි අර ගමන වෙනස් ගති ස්වභාවය දාග දීග දා දාග දීග දා දාග දීග දා තාග දීග දා දාග දීග දා දාග දීග දා දාග දීග දා ඒක හර පොඩි දෝලණය වීමක් වෙනවා එතකොට ඒ ටේකාවන් වාදනය කරනකොට අපි කටින් උච්චාරණය කරලා ඒ තාලය මේ පවත්වාගෙන යනකොට ඒ ගති ස්වභාවයෙන් වෙනස් කියලා ඒ ගමන් විලාසයේදී තියෙන ඒ රිද්මී රූපය වෙනස් කියලා අපිට තේරෙනවා. ඒකට තමයි තාලයේ තියෙන ගති ස්වභාවය කියන්නේ. තව දෙයක් කියන්න ඕනේ එකම තාලයක් මේකත් වැඩ. හරි. මම මේක වාදනය කරලා පෙන්නන්නම්කො එතකොට ගති ස්වභාවය තේරෙනවා. තව දෙයක් තියෙනවා ගති නිදිලාය සම්බන්ධව ගතිය සම්බන්ධව එකම තාලයක ගති ස්වභාවය වෙනස් වෙන්නේ කොහොමද කියලා ලය සම්බන්ධයි. ලය වෙනස් වෙනවා. ආගන්න දැන් මම තීන් තාල ටේක එක වාදනය කරනවා ගින් ගින් ගා ආ ගින් ගින් ගා ආ ගින් ගින් ගා ආ ගින් ගින් ගා තිර වඩා දා ගින් 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 දා ආ ගින් ගින් ගා ගින් 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 දා ආ ගින් ගින් පංච ආ ta 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 ta
ජාති ස්වභාවය වෙනස්. කාලය ගමන් කරනකොට ඒකේ තියෙන රිද්මීය රූපය මතු කරන ස්වභාවය වෙනස්. එතකොට ඔය සම මාත්‍රා තියෙන කාල තුනක ටේකා තුන වෙනස්. මේ ටේකා වලින් මතු කරන රිද්මීය රූපය තමයි යන තමයි කතා කරේ කියන්නේ ගති ස්වභාවය. එතකොට එකම තාලයක් ලය වෙනස් වීම මම දැන් ලය ගැන කතා කරන්නේ එකම තාලයක් ලය වෙනස් වීම අනුව ගති ස්වභාවය වෙනස් වෙනවා. එහෙම අවස්ථාවක් අපිට හම් වෙනවා. ඒක නෙකන්න නැතු ඇදී මම පෙන්නන්නම් මේක. අපි එක් තාල ටේක එක ගමු. එක් තාල ටේක ආව ගත්තා. දින් දින් පාකේ තු නා दा के तिन तुत तिन ना दिन दिन दा के तिन तुत तू ना ना ता दा के तिन तुत तिन ना वो विलंब वादने के लिए मेरे मकोड़ा वो ये वाक्य में पेरों वो ये गत्ते स्वभाव में पेरों दिन दिन दा के तिन तुत तू ना दा गे तीरे चित दिन ना मैं कप्ताक्षर ये कत्किया नोने कप्किया नाक्षर ये मितनी वादने करना वाकी ना एक ताल टेक एक वादने करने को मितनी वादने करना वास्ता हो लेना ये नादनिष्पत्ति ये बैलेंस से कत्किया जाना होना हाँ वादा वक्त नोनी देते कंपनी करना ये तो कोटर मैं एक ताल टेक एक ඔය අවස්ථාවන්වලදී අපිට එකම ගති ස්වභාවයක් පේනවා. හැබැයි මේ එක්තල් ටේක එක ධෘතලයේ වාදනය කරනකොට වෙනම ගති ස්වභාවයක් වෙනම ගති ප්‍රකාශනයක් පෙන්වුම් කරනවා. මොකද එක්තල් ටේක එකේ මාත්‍රා සංඛ්‍යාව 12යි. 12ට දෙකට බෙදුවාම 6යි. අපි දෙක දෙක විභාග කළාට මාත්‍රා දෙකෙන් දෙකට එක්තල් ටේක එක විභාග කළාට ධෘතලයකට යනකොට අපි ටේකයිකේ තියෙන මේ ඡන්දෙක නැත්තම් ඒ යන ගති ස්වභාවය තමයි තියාගන්නේ. එතකොට අපිට ඇහෙන්නේ මාත්‍රා දෙකෙන් දෙකට යන ගති ස්වභාවය නෙවෙයි මාත්‍රා තුනෙන් තුනට වගේ. මොකද මාත්‍රා 12 නේ. මාත්‍රා 12 බෙදලා ගත්තාම දෙකට බෙදුවාම 6. එතකොට අපිට එක්තල් වාදනය කරගෙන යනකොට එතකොට දාදරා තාලයේ දෙපාරක් ගිහිල්ලා වගේ මේ අපිට ඡන්ද එක ඒ වගේ ප්‍රකාරයක් ඇහිගෙන. අයියේ මාත්‍රා 12කට ඒකාකයක් නිසා ධෘතලයේ වාදනය කරනකොට අර විලම්භ මධ්‍යලය වාදනය කරපු ගති ස්වභාවයෙන් බෑ. එතකොට මේ විදිහට තමයි එන්නේ. දින් දින් දහිතරකට තෝරනා කත්තා දහිතරකට දෙයිලා. ඔය ගති ස්වභාවය තියාගෙන තමයි වාදනය වෙන්නේ. එතකොට තාලයක ලය වෙනස් වීමේදී තාලයක ගති ස්වභාවය වෙනස් වෙනවා. කියන්නේ ප්‍රකාශ කරන රිද්මීය රූපය වෙනස් වෙනවා. දැන් ඒකට උදාහරණයක් තමයි මම දුන්නේ. ඒ තාලය විලම්භව මධ්‍ය ලයින් වාදනය කරන අවස්ථාවෙදී ධෘත ලයේ වාදනය දින්දින් දගිතරකට තෝනා කත්තා දගිතරකට දින්න දින්දින් දගිතරකට තෝනා කත්තා දගිතරකට දින්න දින්දින් දගිතරකට තෝනා කත්තා දගිතරකට දින්න හැම කාරණේම නේද දින්දින් දගිතරකට තෝනා කත්තා දින්දින් දගිතරකට තෝනා කත්තා දින්න ගොර 1 2 3 1 2 3 1 2 3 3 1 2 තර ර ර ර ර ර ර තර ර ර ර ර ර ර ර එතකොට එක් තාල වලට කැලපිච්ච බන්දිෂයක් කිව්ව ඔය මොකණ එකක් මේ මේ එක ආවර්තයක් කිව්ව තාර රර 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 දින් දින් දගිතරකට තෝනා කත්තා දගිතරකට දේනා තාර රර රර උතරින් පටන් ගත්තා කිව්වොත් තාර රර රර දින් දින් දගිතරකට තෝනා කත්තා දගිතරකට දේනා මේ විදිහට මං හිතන්නේ ඔය කතාව තේරෙන්නේ නැති ඔය ගති ස්වභාවය ගැන
මට තේරෙන්නේ නැති. මම ඔය කියපු විදිහට ඔබ තිල වඩා ටේක එක තීන් තාල ටේක එක තීන් මේ සහ පංජාබි ටේක එක දන්නවා. ඔබ මේ ටේකාවන් වාදනය කරන අක්ෂර දන්නවද? කාටාරී ටේකාවන් වාදනය කරන අක්ෂර ගැන ගැටලුවක් තියෙනවද? නැහැ කියලා මම හිතන්නේ මොකද අක්ෂර දන්නවද ටේකාවන්? එතකොට ඒ වේ මතු කෙරෙන ගති ස්වභාවයන් එකකට වෙනස් කියලා ඔබ අවබෝධ කරගන්න. දැන් මම මේ කියපු කතා මේ 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 කරපු විස්තරය හොඳටම ඇති ප්‍රමාණවත් වෙනවා කියලා මම හිතන්නේ. නෙළුම්ස මේ කරපු විග්‍රහය සෑයීමකට පත් වෙන්න පුළුවන් වෙයි නේද? ඔව් සර් ඔව් මං අහගෙන ඉන්නේ. මං අහගෙන ඉන්නේ සර් හරි කරන්නේ නැහැ හරි. හරි අපි එහෙනම් මේ මේ මාතෘකාවෙන් දැන් වෙන මාතෘකාවකට යන්න. මට මේ කියන්න ඕනම තිබුණා. මිස්ලා අද අපි අපි මිස්ලා සර්ලට මෙහෙම දෙයක් කරමු. චුට්ටක් ඉන්න. දැන් අපි ගුරු භවතුන්ට තෙහෙට්ටු ඇදි මේ ක්ලැසිකල් න්‍යායන් ගැන මේ කියන්නේ මේ ශාස්ත්‍රීය කතන්දර ටික අහගෙන ඉඳලා අපි මේ ටික අවබෝධ කරගන්න ඇති කියලා හිතනවා. අද මම මේ ඇත්තටම අද මේ දවාලේ තිතුන ගති මිතිලාය ගැන කතා කරන්න හොඳයි කියලා. හරි අපි යමු. කාට හරි ගැටලුවක් තියෙනවා නම් මට කෝල් කරලා ඇහුවත් ගන්න. දැන් දන්නවනේ නම් කාලේ ඉක්ම යන නිසා මම අද ඔබට පාසලේ දෛනික ජීවිතයේදී අපිට වාදනය කරන්න වෙනවා. පාසල් ගීයට ජාතික ගීයට නැත්තම් සමහර දෙකෙන් දෙකට මාත්‍රා දීලා යන සමහර ගීතවල. එතකොට ඒකට ගැලපෙන්න අපි සරල පදයක් ඉගෙන ගන්නවාද? දැන් ගොඩක් කාලවලට ජාතික ගී සෝරි පාසල් ගීතය ගොඩාක් කාලවලට බොහෝ ස්කෝලවල විය වෙලා තියෙන නිසා ඒ පද රචන නිසා සංගීත මුසු වෙලා තියෙන්නේ. අර අපිට පෙරටේකට මාචේකට ගන්න පුළුවන් විදිහට. ඒ කියන්නේ පාසල් ගීතේ බොහෝ වෙලාවට අපිට මේ වාදනය කරන්න සිද්ධ වෙනවා. ඒ අනුව තමයි ඒවා සැකසීලා තියෙන්නේ. මොකද මොනවා හරි සර්ව කණ්ඩායමක් පාසලේ උත්සව අවස්ථාවලදී පෙළපාලි අවස්ථා ඒ කියන්නේ පාසලේ ඌරු වාදනය සහ පෙළපාලි අවස්ථාවලදී ඒකට ගැළපෙන විදිහට තමයි ඒවා රචනා වෙන්නේ. එතකොට 2 2 1 2 1 2 1 2 1 2 1 2 1 ওই බීට් එකට තමයි ගොඩක් ප්‍රබන්ධ විලාසක් තියෙන්නේ. හේතුවත් අරකයි අර වගේ අවස්ථාවකට ගැළපෙන. එතකොට දැන් මම මේ කියන පදේ වාදනය කරන්න ගන්න අයත් ඇති අපි. නොදන්න අය කැටුවම මේ ගමන යන්න ඉස්සරහට තව ටික ටික අපි අවස්ථාවන් වලට යන් ටික ටික ඉහළට. මම කියන මේ මාත්‍රා දෙකෙන් දෙකට කියන මේ පදය තියාගන්න. තියාගත්තත් කමන්නේ. දා තින් එක විභාගය. ඊළඟ විභාගය තා දින්. හරි පාසුයි. දා තින් තා දින්. අන්න මම වාදනය කරනවා දා තින් තින් ලවයටමයි දා තින් තා දින් දා තින් තා දින් දා තින් තා දින් දා තින් තා දින්. පොඩි වෙලාවක් ඕක ඉන්නේ වාදනය කරන්න. ඒ කියන්නේ මේ පොඩි වෙලාවක් දෙන්න එමෙතරේ ලය අඩුවෙන් ගාන ගාන යන්නේ නැතුව ස්පීඩ් වාදනය කියන්නේ වේගය වැඩි කරන්න නැතුව අක්ෂර පැහැදිලිව දා තින් තා දින් දා තින් තා දින් 1 2 3 4 1 2 3 4 අන්න පෙර දෙන්න. මේ බායාවේ ඇඟිලි දෙක මාරුවට පාවිච්චි කරන්න. දා තින් ගහලා ආයි තා ගහලා දින් ගන්නකොට ඊළඟ ඇඟිල්ල බායාවේ පාවිච්චි කරන්න. දා තින් ඊට පස්සේ තා ඉන් කියනකොට තමයි ඇඟිල්ල දින් බායාවේ
දා සිල් තා දින් මායාවේ ඇඟි පස්සාරෝට කරු දා දින් තා අපේ ඉස්සස දා එන් ගහල යනට දින් දින් එහෙම කරන්න එපා එතකොට අන්න ස්වභාවය වෙනස් වෙනවා දා තින්නම් තින්මයි ආයි තං තා ගහන දින් වලට තින් ගන්න එපා දා තින් තා ඔය අක්ෂර පැහැදිලිවම වදින්න තින් ගහන තැනට දින් ගන්න එපා එතකොට අර යන ලකලින් වෙනස් වෙනවා දැන් ඕක වාදනය කරගන්න පුළුවන් නම් චුට්ට චුට්ට වේග වැඩි කරගන්න ඔබ එකපාරට උන කරන්න අමාරු නිසා දා තින් තා දින් දා තින් තා දින් පළවෙනි බා අහගන්න මේක පළවෙනි බායාව ගහනකොට දා අක්ෂරය ගහනකොට ටිකක් බායාව බර කරලා ගහන්න ටිකක් එහෙම තෙරපීමක් දීලා දා තින් තා දින් අක්ෂරය ඊළඟට දෙවෙනි බා ෂොට් එක බායාව ඩක්කාවින් ඩක්ක චුට්ට විවුර්තර කරලා දා තින් තා දින් එක විවුර්තර කරලා ගන්න පළවෙනි බා ගාව වදින තැන පොඩ්ඩක් තෙරපුමක් දීලා ගන්න මේ විදිහට දා තින් ඊළඟට තා දින් කියන එක තා දින් අක්ෂරේ පොඩ්ඩක් කරලා ගන්න බාය දා තින් තා දින් දා තින් තා දින් දා තින් තා දින් දා තින් තා දින් මම චුට්ට චුට්ට ස්පීඩ් කරනවා ආගන්න මෙන්න මේ විදිහට තමයි පොඩ්ඩක් ස්පීඩ් කලන් ආගන්න මයික් ඔෆ් කරලා ආගන්න දා තින් තා දින් දා තින් ta ding 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 ta එතකොට හෙමෙන් සරේ ගන්න අක්ෂර පැහැදිලිව හදාගෙන චුට්ට චුට්ට වේගෙ වැඩි කරගෙන ඒක නිවැරදිව හදාගන්න. ඒරුණාද? වාදනය කරන්න අද පොඩ්ඩක් හේතු නිසා ඔය කෙටි එකක් කිව්වේ. එතකොට ඕක අර අපි කියනවනේ වෙනස් වෙන අවස්ථා එතකොට අපි අර පොඩි මේ අර චේන්ජ් කරගෙන අවස්ථා තියෙනවනේ අපි පොඩි ස්ටොප් එකක් කරගෙන අර නැවතීමක් කරගෙන ආයි නැවත පටන් ගන්නකොට පොඩි අලංකාරයක් යොදා ගන්නකොට ඒකත් ලේසි මොකද ගොඩක් අලංකාර දාන්න නැහැ වගේ අවස්ථා වලදී ඒක මේ පැහැදිලිව ගන්න යන්නේ තත්ත දාතින් එකක් ලියා ගන්න දාතින් දාතින් කියන එක වදින්න ඕනේ දාතින් තත් ඔබට කයනත් එක තාක්ෂණ එක ගන්න. දා තින් තක් තක්. දා තින් තක් තක්. දා තින් එකක් ලියන්න ඕනේ. ඊළඟ මාත්‍රා දෙක තක් තක්. දා තින් ගාව තක් තක් ගැව්වේ නැත්තම් තා තා ගැව්වේ නැත්තම් අන්න එමේ පැටලෙනු. වෙනස් වෙනවා විභාග. මේ තා තාලේ මේ මේ දුර ප්‍රමාණය සහයි මාත්‍රා සම් දා තින් තක් දා තින් තක් දා තින් තක් දා තින් තක් එතකොට වාදනය කරගෙන යනකොට මෙහෙම හිතමු දැන් මෙහෙම දා තින්
भाषा बरट वादने
අර කලින් එකේ වගේම ඊළඟ එක පොඩ්ඩක් විවෘත වාදනය කරන්න. එතකොට තමයි ඒකේ නියම රූපේ මතුවේ. තින්තා 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 අපේ විශ්ලේෂණලා එකක් ලියා ගන්නකො දින් තා කවි භාගයක් අනිත් එක තින් දා මේක ගොඩක් ලාට අඳිනවා ශ්‍රී තාලය කියලා. ශ්‍රී තාල නෙමෙයි ශ්‍රී තාල කියලා. අන්කොමන් තාල එක තාලය ශ්‍රී තාල කියලා අඳිනවා. දින් නා තින් දා දින් නා තින් දා උසා කරන්නකො සාධනය කරන්න දින් තා තින් දා දින් තා තින් දා දින් තා තින් දා දින් තා තින් දා ඒක වාදනය කරලා එමින් 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 චුට්ට චුට්ට වේග වැඩි කරලා අර අපිට අවශ්‍ය දායකට හදාගන්න හේතුතරේ මුලදී එමින්තරේ පැහැදිලි වාදනය අක්ෂර පැහැදිලිව හෙමින් වාදනය කරන්න ණය සාධනාව තියාගන්න දින් තා තින් දා හොඳට අතට ඒ ගමන උරුුණාට පස්සේ ඉංග්‍රීසි උරුුණාට පස්සේ ඊට පස්සේ වේගවත් වාදනය කරන එක පාට වේගවත් වාදනය කරන යන එක. එතකොට අක්ෂර මාරු වෙලා දින් වදින තැන තා වදින නැත්නම් දින් වෙන කොට දා ඉංග්‍රීසි පැත්තට වදින එක තියෙනවා. ඒක නිසා පුරු හදා ගන්න ඕනේ හෙමින් සර. දින් තා තින් දා නැත්නම් දින් නා තින් දා එකම විදිහට. ඒකෙත් අර වගේ අවස්ථාවට යොදා ගන්නකොට අර විදිහටම දාතින් තාතා කියලා යොදාගත්තු වගේ දින් නා තාතා දින් නා තාතා දින් නා තාතා එහෙම යොදා ගන්න පුළුවන් අර විදිහටම දාතින් තාතා යොදාගත්තු වගේම කලින් එකේ මේකෙත් දින් නා තාතා ඒකට කයින් එකව කරන්න තාක්ෂණය ඉතින්ලා එතකොට වාදනය කරනකොට මේමයයි dinna 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 ගායනා කරමින්කොළොත් තියෙන ජාතිකය ශ්‍රී ලංකා මාතා අපි ශ්‍රී එක්කනේ ආපවස්තන් ඒ විදිහට ඔබට ගායනා කරන්න අපහසු ගොඩක් කතා කරලා තියෙනවා. එතකොට ඒ විදිහට ඔබට ඒක හෙමින් හෙමින් වාදනය කරලා තාලයක් අරගෙන ඒ අවශ්‍ය ලයට හදාගන්න පුළුවන්. එකපාරට ලය වැඩි කරලා වාදනය කරනකොට මේ අක්ෂර පැහැදිලිව වදින්න හදාගන්න හෙමින් හෙමින් වාදනය කරනවා. මේ විදිහට තින් නා තින් දා තින් නා තින් දා තින් නා තින් දා චුට්ට චුට්ට වැඩි කරලා බලන්න හරියට අක්ෂර නිරන්තරව වදිනවා. තිට දාති අර මං තේකා ප්‍රකාරයක් කිව්වේ නේද? අර තීන්තාල තේකා වල තුන්නේ අන්නේක යොදා ගන්න පුළුවන්.
देवनी मंदी भूमि देर वादन करा देवन मंदी भूमि देर आदन करा दिन्ना 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 दाती का दूना दाती का दाती अबे पुहनु वेला हिमिंगे में पुहनु वेला ये लाइट इंग्लिश हादा का नॉन एक बोलता पुहनु वेला अन्य अन्य आप कौन सा एक है लयाटी वादने कर අමතේ කරන්න ඕන විදිය මම කියන්න මේ ලයට වාදනය කරන්න ඉන්නේ දා තින් තා තින් දා තින් තා තින් දා තින් තා තින් දා තින් තා තා දා තින් තා තින් දා තින් තා තින් දා තින් තා තින් දා තින් තා තා අරක දැන් එතකොට අවසානිය හදා ගන්නවා තා තින් තා තින් තා තින් තා තින් තා පිට තුනා පිට දති දති තා තින් 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 තා පිට තුනා පිට දති දති තා තින් ඔයලයිට වාදනය කරන්න අපි උත්සාහ ගමු वादने दिन्ना 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 ता ता अर विधि वादने करन उत्साह करन मे अवसानय इमिन सरे वादने करन तबलाय आडु करन पुलुवन नंगे कवन मे तबलाय आडु करन इमिन सरे अपे टीचर्स लट अवस्था वडे अपे पुनः कंटरे मेद सर देन वादने करन को मिसल තමන්ට හැකි ලයකින් පුළුවන් තරම් අඩු ලයකින් පැහැදිලි මේ දීපු අවබෝධ කරගත්තද කියලා බලන්න පස්සේ මෙන්සරේ ප්‍රැක්ටිස් කරලා ලය සාධනා අදාළ කියන්නේ සාධන ලය සාධනාව තියාගෙන මෙන්සරේ පුහුණු වෙලා ඊට පස්සේ ඔයාලා කියන්නේ තමන්ට අවශ්‍ය ස්ටේජ් එකට එමින් වෙලා අදාළ වෙන හරි මිස්ටර් සර්ලා ගහන කවුරුරි වාදනය කරන්න කවුරුරි ඉදිරිපත් වෙලා सर मैं योजना कर रहा हूँ कौन वाली इन्हें मैंने बात नहीं करनी हाँ अरे इस बात नहीं करनी मामा
अवस्थाव अनुव ये गीते प्रमाणे दन्नवने एतकोट गीते आयि नैवत अपि अंतर කොටසකට අන්තරා කොටස ඉඳලා නැවත ස්ථායි වලට එන්නේ කොහොමද මේ අවස්ථාවට භාවිතා කරගන්නේ කොහොමද කියන එක ඔබතුමී අවබෝධ කරගෙන හිට ඉඳලා අත්දැක බලන්න දැන් ඉස්කෝලේට ගියා හරි සර් හරි හරි වාදනය කරන්න මම වාදනය කරන්නද හරි මිස් හරි වාදනය කරන්න सर मैं वादने करना Thank you, sir. सर मगे डायने के लवय पहली वादन करना इतना
अरे ताऊ काउंट में सिंगे अन्ना अरे मिस बाद नहीं करा अरे अंदर मिस ताऊ काउंट इन्ने Thank you, sir. Are you Miss? Now, how do you see me? Can Miss cover it? No, the other one. Sir, Mama. Are you Miss? Other one. අබ්ලාවේ මට ඇති දෛනා විභාගයයි පෙන්නේ අක්ෂර නිෂ්පත්තිය ගැන පොඩ්ඩක් අදාගමු හරි විස්තරයක බලවාද ආයි පරවාදිනේ කරන්න තියෙන විදිහ හරි විස්තර මේ ගහපු මේ මේ පදේ මේ විදිහට පවත්වාගෙන ගිය විදිහයි මේ මේ චාන්ටි වාදනය කරනකොට මේ මේට එන්න එපා මේ නුදගිල්ල නාදනේ ශුද්ධිය වැහෙන්නේ ඒකයි චාන්ටි මේ නාදය වැහෙන්නේ මේ 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 නාදය අදලා දෙන්නේ මෙන්න මේ මේ වැදගිල්ල මේ මේක නිවැරදිව පිටව ගන්නවා මේ ස්කයිකයි ළමයි අතරවත් තියාගන්න උත්සාහ කරන්න ඒක තව තවත් දේවල් හදන්න තියෙනවා අත් මෙන් කටුවෙන් ඇතුළට ගන්න නැතුනේ හරි හරි මිස් හොඳයි. ඇඩිය සද්දෙත් දැනුනේ උනාට මම යන විදියෙන් බලාගත්තේ නැත් එකෙන් වෙන්න තිබුණේ. හරි මිස් තව කවුද ඉන්නේ වාදනය කරන්න? වාදනය කරන්න. අපේ සර්ලා එමු නැත්නම්. හරි මිස් වාදනය කරන්න. ආරමිස් මිස්ටර් මම් පොඩි දෙයක් කියන්න මේ මැණික් කටුව මේ ඇතුළට මෙහෙම කරකව ගන්න තු මැණික් කටුව මෙතන ඉඳලා විදියට මම කේන් දියාගෙන ඉස්සර තව ගොඩක් දේවල් තියෙනවා මේ දැනට මම මූලිකව තින්නේ එන්නේ මේ මැණික් කටුව වාගේ ඇතුළට කරගෙන දෙන්න එපා
मूलिक त्रिताल मम दुमे मिस कथाकरण में मटे मैसेज जी का दाव उस इसके ने किन्नो आता है सर कहो देने ओ मिस किया ना सर सर आप इटे पावर काटते ला मैं दें पावर मैं कारंटी का आवे ना मम्मा दें तमाई सर मैं क्लास किन्नो ने मैं वादने करन नून मुकादे त्रिता ले द मिस मैं ने मम्मा दिन में त्रिता ओ रिकॉर्डिंग के बालान ने मिस कहना टिका काव वीडियो मेकट विदनेाति वादने मिस्किन वादने मात्रा
මිහි කත නලවා භග්‍ය මල් බන්වා ඔය වගේ ගීත ඔය ගීත වලට ඔය විදිහට වාදනය කරන්න පුළුවන් මේ මිනි කාලෙත් ගන්න පුළුවන් වාසල විත යන්නේ පිපිසර ලංකා ලංකා පෙම්බර ලංකා ඔය වගේ ගීතය දෙකෙන් මාත්‍රා දෙකෙන් පිටවලා එම ගීත හම් වෙනවා ඒ හැම එකකටම මේක ඇප්ලයි කරගන්න බලන්න මේ දීපු කාලය උත්සාහ ගන්න මේ ගීත එතන ඉඳලා හොයන්න මොනවද මේ ගීත ඒ ගීත වලට අනුව වාදනය කරලා හදාගන්න අසල් ගීත ජාති ගීත විතර නෙමෙයි ගොඩක් ගීත වලට ඕවා ව්‍යවහාර කරගන්න පුළුවන් අපිට පාසල් ජීවිතේ තියෙනවා ලංකා ලංකා පෙම්බර ලංකා අර මං කියපු ගීතය හරි නෙළුම් සර් කතා කරන්නේ मेसेज गुरु अदाति वादने अभिमान गीते वादने हेमदाम मतक दया मतक मट अट मेकून मे सर की मोबाइल लंगे स्कोर इन लमाइटिक लमाई लमाइट मैं मे विशेष विशेष संगीत दिन आरंभ किरी बलापुर वादने
ग्रूप එකට හරි දාලා පෙන්වන්න දැන් තව සතියක් විතර කාලයක් තියෙනවා එතකොට ඔයගොල්ලන් ප්‍රැක්ටිස් කරන්න දැන් අද තියෙන තත්ත්වෙ නෙවෙයි තටික දවසකින් තියෙන්නේ එතකොට ඔයගොල්ලන් හොඳට ප්‍රැක්ටිස් කරගන්න පුළුවන් ඔයගොල්ලන් සංගීත ගැන උඟක්ම දැනුම තියෙන අය ඒ වගේම දැන් මේ වෙනකම් මේ හැමදාම වැඩසටහන වලට දැන් සතියම වගේ වැඩසටහන යනවා ඒවට සහභාගී වෙන්නේ ඇත්තටම මේ දැනුම සොයාගෙන යන ගුරුවරු ඉතින් මේ මොකද මේ ලංකාවේ ඉතිහාසයේ මේ වගේ වැඩසටහනක් තිබිලා නැහැ මොකද තව වැඩසටහන් බොහෝමයක් තියෙනවා මම ජීවත් වෙලා හිටියොත් ඒවට සහභාගී වෙන්න මොකද කියන්න බෑනේ මිනිස්සු විදියට ඒකින්ද මේ හැමදාම සහභාගී වෙලා මේ මේ වැඩසටහන් මේ වෙලින් යම් කිසි දෙයක් කියන්නේ ඉලක්කමක් විතරයි ඒකින්ද මේ අද වැඩසටහනට සදා සහභාගී වුණ දයා රත්නතුංග මහත්මයාට අපේ ආදරණීය ගුරුතුමාට බෙහෙම ස්තුතිවන්ත වෙනවා සෞන්දර්ය ගුරු සංගමය වෙනුවෙන් අපේ ශ්‍රී ලාංකීය සෞන්දර්ය ගුරුරුන්ගේ දැනුම යාවත් කාලේ ඉන්න කිරීම සඳහා පැමිණිය පිළිබඳව ඉතින් එහෙනම් මම තබ්ලා ගෲප් එකට ලින්ක් එකක් දානවා ඔයගොල්ලන්ගේ අදහස් ඉතින් අපිට कमेंट वटिवा मुकदी वेडसटीवा शुभरात्रिया शुभरात्रि सर तिरुवनसरनाई बहुमस्तुति सर।